ජ්‍යෝති බ්‍රසුනේ මන්ත්‍රීතුමනි, මම අද කතාව පවත්වන්න විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයන් වෙලාවෙ ඉල්ලුවා මීට දවස් 3කට කලින්. එතකොට එයා මට දුන්න උත්තරේ තමයි, එයා මට කිව්වා මට කතා දෙන්න එපා කියලා, එතුමාට උපදෙස් ලැබිලා තියෙනවා කිව්වා. එයාට එතුමා ඇහුවා මගෙන්, මම ජනාධිපතිවරණේ සජිත් ප්‍රේමදාසට වැඩ කරනවද කියලා. එතකොට ඒක හන්දා මට එතුමා වෙලා හම්බ වුණේ නැහැ. නමුත් අපි දන්නවා අපි මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු වෙලා ඇවිල්ලා තියෙන ජනතා නියෝජිත හැටියට. මම විපක්ෂයේ ඉන්න දෙවෙනියට වැඩියෙන් ඡන්ද ගත්ත ජනතා නියෝජිතයා. මම 113,000 ඡන්ද ගත්තා. ඒ මට කතාව දෙන්න බෑ කියපු පුද්ගලයා මං හිතන්නේ ඡන්ද 70,000 කරගෙන ආවේ. එතකොට අපි වෙතෙන්ට එනකොට බලාපොරොත්තු වෙන්නේ එක එක්කෙනාට කඩේ ගියොත් තමයි අපිට කතා පවත්වන්න පුළුවන්. ඒ වගේ මතයක ඉඳන් තමයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කතා කරේ. පස්සේ මම අතෑරියේ නෑ. මම මේ අවස්ථාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව වෙලාව ලබාගෙන තියෙනවා මගේ කතාව කරන්න. මට ඒ අවස්ථාව ලබා දුන්නාට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතකොට කතානායකතුමනි, මා හිතනවා විපක්ෂයට වෙලාවක් වෙන් කරන ඔබතුමන්ලා මේ වෙන් කරන්න මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු සංඛ්‍යාව 90% එවනම් අපට කතාවක් ලැබෙනවා කියන එක සනාථ කරගන්න ඔබතුමන්ලාට යම්කිසි ක්‍රමවේදයක් හදන්න සිද්ධ වෙනවා. ඒ වෙන් කරන වෙලාවෙන් විපක්ෂයේ ඉන්න එක මිනිහෙක් විතරක් දවසකට විනාඩි 40 ගානේ කතා කරනවා. 30ක්. ඔව්, ඒ වගේ කතා කරලා එතකොට දිනපතාත් කතා කරනවා. හැම පාර්ලිමේන්තු සැසිවාරයේමත් කතා කරනවා. මම අද කතා කරන්නේ පාර්ලිමේන්තු සැසිවාර 3කට එකපාරයි. එතකොට අපට ලැබෙන වෙලාවත් එක මිනිහෙක් විතරක් පාවිච්චි කරලා අපි ඒ පුද්ගලයාට කඩේ යන්නේ නැහැ කියලා අපිට කතා නොදී ඉන්නවා නම් මේකේ වරදක් තියෙනවා. මේ වරද තමුන්නාසලා නිවැරදි කරන්න ඕනේ. තමුන්නාසලා මේකට හරි ක්‍රමයක් සොයාගන්න අපට අසාධාරණයක් නොවන විදියට. මොකද අපි කතාවක් ඉල්ලන්නේ ඇවිල්ලා හරියට අපි වැදගත් විදියට දේශපාලනය කරනවා. අපි මිනිසුන්ට අරක්කු දීලා දේශපාලනය කරන්නේ නැහැ. අපි පගා ගහලා නැහැ. මම මහා මාර්ග ඇමති වෙලා ඉඳගෙන අධිවේග මාර්ගවලින් පගා ගහලා අධිවේගේ 3 එකක් විතරක් හදලා හදපු එකෙන් දැන් ඒ බීම් කොන්තරා ඔක්කොම කොන්ක්‍රීට් කඩන් වැටෙන තත්ත්වයට ගිහිල්ලා මමයි මගේ දූත්ෙක් එකතු වෙලා පගා ගහලා එහෙම කරලා නෙමෙයි අපි දේශපාලනය කරන්නේ. එහෙම නැත්නම් මං කොළඹ ඉන්න කැසිනෝ කාර්යයන්ගෙන් ජාවාරංකාරයන්ගෙන් සල්ලි අරගෙන මං ගිහිල්ලා පාසල් වලටයි ස්පිරිතාල වලටයි බඩු බෙද බෙද යන්නේ නැහැ. මම අරක්කු විදුරක්වත් කෙනෙකුට දෙන්නේ නැතුව දේශපාලනය කරන්නේ. ඒකන්ට අපිට මේ වරප්‍රසාද ලැබෙන්න ඕනේ. දැන් මගේ ආසනේ දාලා තියෙනවා දිස්ත්‍රික් සංවිධායක කියලා එකෙක් කොහෙන්ද ගෙනෙලා මේ දවස්වල. මගේ ආසනේ ඔක්කොටම අරක්කු බෙදනවා. මෙතර කාල මං මගේ ආසනේ දේශපාලනය කරපු අවුරුදු 7ට අරක්කු විදුරක් කාටවත් දුන්නේ නැහැ, කවුරුත් ඉල්ලුවෙත් නැහැ. දැන් වෙසක් එකට දල්සලක් දාලා නූඩ්ල්ස් බෙදනවා. ඒකේ පිටිපස්සේ තියාගෙන ඒ දිස්ත්‍රික් සංවිධායකගේ අරක්කු බෙදනවා. මිනිහත් බෙද බෙද කසිප්පු වෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් මෙනකොට අපිට මේ රටේ අනාගතය ගැන ඉතා කනගාටුවක් ඇති වෙනවා. මොකද අපි එක එක්කෙනාගෙන් ජාවාරංකාරයන්ගෙන් කැසිනෝ කාර්යයන්ගෙන් මුදල් එකතු කරගෙන ගිහිල්ලා එක එක තැන්වල බඩු බෙදලා ඊට පස්සේ ජනතාවෙන් අහන්නේ මේක නේද ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන වෙනස කියලා අහනවා. මමත් හිටියේ බඩු බෙදෙන රැස්වීමක. බඩු බෙදලා බඩු ලයිස්තුව කියවල ඉවරලා අහනවා මේ රටේ ජනතාව වෙනසක් ඉල්ලනවා. මේක නේද ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන වෙනස කියලා අහනවා. එතකොට මේ වගේ තකතිරු දේශපාලනඥයෝ මේ රටේ අනාගත නායක වෙන්නත් බලාගෙන ඉන්නවා. මේ රටේ ජනතාව මේවා තීරුම් ගන්න ඕනේ. ජනතාව මේ පක්ෂ නායකයෝ කියන පළියට මිනිස්සු මේ රටේ නායකයෝ කරගත්තොත් මේ රට නැවතත් ගොඩ එන්නේ නැහැ මේ තියෙන තත්ත්වේ. මේක තමයි මේ තියෙන දේශපාලන දූෂිත දේශපාලන සංස්කෘතියේ තියෙන ආදිනව. මොකද අපේ නායකයෝ පත් වෙන්නේ එක එක මේ පක්ෂවල ඉන්නවා ප්‍රබලයෝ කියලා කට්ටියක්. මේ ප්‍රබලයෝ කියන මිනිස්සු භාගයක් දූෂිතයි 50%. 15%, 20%, 25%ක් ඉන්නවා දූෂිත නැති වුණත් ඒගොල්ලන්ට දැක්මක් නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන දේශපාලන ප්‍රභූනායකව පත් කරගන්න. එතකොට පක්ෂ නායකයෝ ජනාධිපතිවරණ වලට ගියාම රටේ ජනතාවට විකල්පයක් නැහැ. මේ එක්කෙනෙකුට කතිර ගහන්න ඕනේ. එතකොට ආපහු මේ රට මේ විදියටම පාලනය කරන්න ගැළපෙන මෙලෝ රහක් නැති දැක්මක් නැති මිනිසු මේ රටේ නායකයෝ වෙනවා. මේකට ජනතාව දැනුවත් වෙන්න කියලා මම ජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ජනතාව මේ වර්ධ දිගින් දිගටම වෙනකන් ඕන දෙයක් උනායි කියලා බලාගෙන හිටියොත් මේ රට කවදාවත් මේ අපායෙන් ගොඩ වෙන්නේ නැහැ. ඒකන්න මේ රටේ ජනතාව මේ ප්‍රශ්නේ තීරුම් ගන්න ඕනේ.
මේ රට හදන්න අනිවාර්යෙන් මේ රට හොඳ නායකයෙක් ඕනේ. මේ පාර්ලිමේන්තුවේ මේ රට හදන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ 50% දූෂිතයි ගරු ඇමතුමා. ඒකද හරි නායකයෙක් එන්න ඕනේ. ඒතකොට මේ නායකයා තෝරා ගැනීමේදී පක්ෂ නායකයෙක් වුණ පළියට හරි නැත්නම් තාත්තා ජනාධිපති වෙලා හිටපු පළියට හරි නායකන් තියුණ පළියට හරි පක්ෂවල උරුමය තියුණ පළියට හරි මේ මිනිසුන්ට මේ රට නැවතත් මේ රටේ ජනතාව බාර දුන්නොත් මේ රට අනිවාර්යෙන් විනාශය කර ගමන් කරනවා. ඒක ඉතා කනගාටුදායක තත්ත්වයක් වෙනවා. මම ජනතාවගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා මේ තත්ත්වයේ තීරුම් ගන්න, තීරුම් අරගෙන මේ රට ගොඩනගා ගන්න ඕන නම් බුද්ධිමත් දැක්මත් තියෙන අරහේ මේ ගිල්ල අරමයි බෙදලා ඉවරලා කයිවාරු ගන්න මිනිස්සු නෙමෙයි. ඒ බෙදන්නේ කාගේ සල්ලිද? කැසිනෝ කාරයෝගේ සල්ලි, ජාවාරංකාරයෝගේ සල්ලි. ඒකට ඒ සල්ලි වල පිහිටෙන් මේ රටේ නායකයන් මිනිසුන්ට ඡන්ද දෙන්න එපා. දුන්නොත් තමුන්නාසෙලා තමුන්නාසෙලාගේ අනාගත පරම්පරාවට ද්‍රෝහි වෙනවා කියන එක මම මේ රටේ ජනතාවට මතක් කරලා දෙන්න ඕනේ. ඊළඟට අද කාන්තාව සයිබල ගැන්වීම ගැන කතා කරා. මම හිතනවා කාන්තාවන් සයිබල ගන්නන්න නම් ඉස්සෙල්ලම පවුල් සංස්ථාව ශක්තිමත් වෙන්න ඕනේ. ඒක කරගන්න බැරි නම් අපිට කාන්තාව සයිබල ගන්නන්න හම්බෙන්නේ නැහැ. කාන්තාව තමයි නිවසේ ලිපගිනි මොලවන්නේ. එයා තමයි ගෙදර පවත්වාගෙන යන්නේ. ගෘහමූලිකයා පිරිමියා කිව්වට ඇත්තටම ගෘහය රන් කරන්නේ කාන්තාවක් තමයි. එහෙමනම් අපි පවුල් සංස්ථාව ශක්තිමත් වෙන්න නම් ඒ යුතුකම අපි රජයක් හැටියට ගරු ඇමතුමා අපි වෛෂ්ඨ කරන්න ඕනේ. මම පිළිගන්න අනිවාර්යයෙන්ම 20-22 තිබුණට වඩා ඉහළ තත්ත්වයකට අද රටේ ආර්ථිකය ඇවිල්ලා තියෙනවා. නමුත් මේ රටේ ජනතාවගේ සාක්කුව, කුසිය, පුද්ගලික ජීවිතය ගැට ගහ ගන්න තාම තියෙන ක්‍රමවේදය හරියට පෙළ ගැහිලා නැහැ. තාම ජනතාව 70%කට මේ රටේ තුන් වේල කන්න බෑ. ඒ වගේම එදිනදා වියදම් දරා ගන්න බෑ. විදුලි බිල ගෙවා ගන්න බෑ. ගෑස් ටික ගන්න විදියක් නැහැ. ජල බිල ගෙවා ගන්න බෑ. ළමයාට පොට්ටි කරන් දෙන්න බෑ. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒක අන්දා මේ වගේ ගොඩ නොවි ජනතාව දුක් විඳිනකොට අපේ රටේ ආර්ථිකය ගොඩ ගියා කියලා අපිට සතුටු වෙන්න බෑ. ඒක අන්දා මේ ගැටලු සියල්ලම අපි අනිවාර්යයෙන්ම විසඳා ගන්න ඕනේ. ඊළඟට ජනතාව බලාපොරොත්තු වෙන ඉදිරි මැතිවරණ. මේ මැතිවරණවලදී මම දකිනවා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් එන්න ඕනේ. ජනාධිපතිවරණවලට යන්න බය සමහරු හැමදාම අඬනවා, අඬෝ වැඩියාව මහචන්ද ඉල්ලලා. මොකද ජනාධිපතිවරණවලට යන්න බයයි. අපි දැක්ක පහුගිය දවස්වල සමහරු මේ පාර්ලිමේන්තුව ජනාධිපති තෝරන කොටත් නාම යෝජනා දෙන්න බයේ හැංගිලා ඉඳගෙන එක එකගේ නාම යෝජනා කරා. ඒතකොට ජනාධිපතිවරණයක් තියෙන්න ඕනේ. ජනාධිපතිවරණය හරි නායකයෙක් එන්න ඕනේ. එහෙම ඇවිල්ලා තමයි ඊට පස්සේ අපි මහමැතිවරණයකට යන්න ඕනේ. ඒ මහමැතිවරණවලදී මේ රටේ නායකය වෙන පුද්ගලයාට පුළුවන් වෙන්න ඕනේ හරි මිනිස්සු පාර්ලිමේන්තුවට එන ක්‍රමවේදයක් හදන්න. එහෙම නැත්නම් මෙදෙච්ච කවුරු 75ක් වෙච්ච දේම කැරකි වුණොත් මේ රට ගොඩ යන්නේ නැහැ. තමුන්නාසලාගේ ජීවිත ගොඩ වෙන්නේ නැහැ. එක එකා ගිහිල්ලා අරවමේ බෙදුවා කියලා දුප්පත්කම නැති වෙන්නේ නැහැ. දුප්පත්කම නැති කරන්න බෑ හැම කරලා. ඒවා බාරගන්න දුප්පත්තු බාරගත්තට කමක් නැහැ. ඒවා බාරගන්න, සතුටින් බාරගන්න. හැබැයි ඒවා බෙදෙනෙවුන්ට ඡන්ද දෙන්න එපා. එහෙම කරොත් තමුන්නාසෙලා අනිවාර්යයෙන්ම ඒ මිනිස්සු රජ කරනවා, ඒ මිනිස්සු සැප විඳිනවා. තමුන්නාසෙලා සදාකාලිකව දුප්පත්තු විදියට ඉන්නවා. මේ රටේ ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් නොගත්තොත් ඊට පස්සේ මේ 225ම එපා. මේ 225 රට කඩනවා කිය කිය මේ පැත්තට හැරලා බැන බැන හිටියට 7-5කවත් වැඩක් නැහැ. ඒක නිසා අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන් මේ තත්ත්වයේ තීරුම් ගන්න කියලා. ඊළඟට තව කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. ජනාධිපති දූර දකින්න හීන දකින්න කට්ටිය මේ දවස්වල යනවා උතුරට. ගරු මන්ත්‍රීතුමා උතුරට ගිහිලා පොරොද්දු දෙනවා. 13 දෙනවා කියනවා. දකුණේ මොකයි පාගුවත් මම 13 දෙනවා කියනවා. එහෙම දෙන්න මේක අපොච්චිගේ බූදලේද? අපි දන්නවා රණවිරු හැටියට අපි කොච්චර ලේ දහඩිය කඳුළු හෙලලද මේ රට එකට තියාගන්න උත්සාහ කරේ. අපට ඕනේ මේ රට එකට තියාගන්න. උතුරේ දකුණේ සියලු දෙනා සමගියෙන් ඉන්න. සමහරලාට දේශපාලනඥයුන්ට දකුණේ දේශපාලනඥයුන්ට ඕනේ උතුරේ ඡන්ද ලක්ෂ පහ ගන්න. එහෙට ගිහිල්ලා මේක පොරොන්දු වෙනවා. උතුරේ සමහර දේශපාලනඥයෝ ආපහු ඒගොල්ලන්ගේ මිනිසුන්ව පොරොන්දු වෙනවා. මේක අරගෙන දෙනවා කියලා ඒගොල්ලන්ට පාර්ලිමේන්තු වෙන්න ඕන හින්දා. මේ ප්‍රශ්න ඇති කර අපි දැක්ක අතීතයේ අමිත ලිංග මැතිතුමා වගේ අය අන්තිමේ ඒගොල්ලෝ විසින් නිර්මාණය කරපු ත්‍රස්තවාදීන්ගෙන්ම ඒගොල්ලෝ මැරුම් කෑවා. ඒක අන්ද මේ 13 දෙනවා කියලා ඡන්ද ඉල්ලන මිනිසුන්ට දකුණේ ඡන්ද දෙන්නත් එපා, උතුරේ ඡන්ද දෙන්නත් එපා.
උතුරේ ජනතාවයි දකුණේ ජනතාවයි සමගියෙන් එකමුතුව ලෙන්ගතුව ජීවත් වෙනවා දකින්න කැමති කට්ටිය ඔය වගේ කතා ගිහිල්ලා කියලා ඡන්ද இல்லන්නේ. ඒකන්න මේ රටේ ජනතාව මේවත් තේරුම් ගන්න ඕනේ. ඒගොල්ල තමයි නියම ජාති ද්‍රෝහියෝ. අතීතෙත් අපි දැක්කා එක පුද්ගලයෙක් හිටියා රණවිරු 600කට බාර වෙන්න ගියා ත්‍රස්තවාදීන්ට. ත්‍රස්තවාදීන්නේ රණවිරු 600 මරලා දානකම් උඩ බලාගෙන හිටියා. මේ වගේ තක්කඩි දූෂිත මන්දබුද්ධික ජානවලින් ජීවත් වෙනකොට ඒ වගේ දේවල් ඔළුවට එනවා. ඒ වගේ දේවල් පොරොන්දු වෙන්න හදනවා. නමුත් මේ වගේ වෙන්නේ රටට රටේ ජනතාවට උතුරේ දකුණේ හැමෝන්ටම විනාශය කරලා ලං වෙනවා. අසභ්‍යය වැඩි වෙනවා. වෛරය ක්‍රෝධය සැකය වැඩි වෙනවා. ඒකන්ත මේවා වෙන්න ඉඩ දෙන්න එපා. ජනතාව මේවා හොඳින් තේරුම් ගන්න කියලා මම හිතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම තව එක කරුණක් කියන්න ඕනේ. මේක ජාතික ප්‍රශ්නයක්. අපි දකිනවා දවස් දෙකක් තුනක් ඇස්සම් මේ රටේ රටෙන් භාගයක් ගම්තුරෙන් යට වෙනවා. මේ උවදුර මේ විදිහටම අතීතේ තිබුණේ නැහැ. මගේ ආසනයට කෙලිම බලපානවා. කොළොන්නා පැත්තට කෙලිම බලපානවා. රත්නපුර, අනුරාධපුර, ගාල්ල, මාතර මේ ගම්තුරට ගොදුරුන වෙන පළාතක් දැන් මේ රටේ නැහැ. ඒක මම හිතනවා අපේ රටේ ගරු ජනාධිපතිතුමා මේ ජාතික ව්‍යසනය ගැන හොඳින් අවබෝධ කරගෙන මොනතරම් මුදල් යට කරන්න වුණත් මේකට තිරසාර විසඳුමක් ගේන්න ඕනේ. මේ ගැන ඉතා අවධානය ඉතා වැදගත් කරුණක් මේ ගැන අවධානය යොමු කරන්න කියලා අපි ගෞරවයෙන් එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට අවසාන වශයෙන් මට එක් කරුණක් කියන්න තියෙනවා. මට ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා අධිකරණ අධිකරණයන්හි සේවය කරනු ලබන මේ නිලධාරි මහත්වරු. මේගොල්ලන්ගේ දුක් ගැන ඉල්ලක් තියෙනවා. අධිකරණවල සේවය කරන මේ නිලධාරි මහත්වරු තමයි ලේකන බාර සේවක හැටියට වැඩ කරන්නේ. ලේකනාගාර බාර සේවකයෝ. නඩු භාණ්ඩ භාරව කටයුතු කරන්නේ ඒගොල්ලෝ. මුදල් අය කරන අංශයේ වැඩ කරන නිලධාරී ඒගොල්ලෝ. අධිකරණ තීන්දුව නියෝග ක්‍රියාත්මක කරන නිලධාරීන් ඒගොල්ලෝ. ලේකන සැකසීම කරන නිලධාරීන් ඒගොල්ලෝ. නොයෙක් දුෂ්කර ප්‍රදේශවල හා දුෂ්කරතාවයන් මැද්දේ සේවය කරන්න මේගොල්ලන්ට සිද්ධ වෙනවා. නමුත් මේගොල්ලෝ කරන දුක් ගැනවිල්ල තමයි මේගොල්ලෝ කියන ඒගොල්ලන්ට අසාධාරණයක් වෙනවා. ඒගොල්ලෝ කියනවා අධිකරණ සේවා කොමිසමේ ඒ යටතේ වැඩ කරන නිලධාරීන්ට ලැබෙන යම්කිසි දීමනාවක් මේගොල්ලන්ට ලැබෙන්නේ නැහැ කියලා. මම දැක්ක මේගොල්ලෝ වැඩ කරන තැනකට මම 1000 රාජකාරියකට ගියා. ඒ ස්ථානවල මේගොල්ලන්ට අඩු ගානේ කැන්ටින් පහසුකම් උසාවියවල වුණත් අපි දන්නවා නඩුකාර උන්නාන්සේලාට නීතිඥ මහත්වරුන්ට ඉතා ගොඩක් පහසුකම් තියෙනවා. මේ නිලධාරීන්ට ඒ පහසුකම් නැහැ. මේගොල්ලෝ ඉල්ලීම තමයි අර අධිකරණ සේවා කොමිසමේ නිලධාරීන් ඒ වැඩ කරන අයට දෙන විදියට වැටුපෙන් හතරෙන් එකක් ඒගොල්ලන්ට දීමනාවක් හැටියට වැඩිපුර ලබා දෙන්න ක්‍රියා කරන්න කියලා රටේ තියෙන ආර්ථික ප්‍රශ්නේ නිසා. මේක සාධාරණ ඉල්ලීමක්. මේ ඉල්ලීම ගැන කටයුතු කරන්න කියලා මම ඒ විෂයන් බාර ගරු ඇමතුමාගෙනුත් තමුන්නාසලගේ රජයෙනුත් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.